ආයිස බොහෝ වේවා. ඉතින් කොත්මලේ පුරවරේ ඉඳලා මේ සහෝදරයා ඒ වගේම මේ අපිට අසල්වාසීත් වෙනවා. ඉතින් ඇවිදිලා ඉතින් ආවේ පාදයේ ආබාධයකට අද හිසට ප්‍රතිකාර කළා. ඉතින් බොහෝමයක් අමාරු වෙලා මා ළඟට ආවේ. මට කියන්න දෙන්න එච්චරයි. දැන් ඉතින් ගොඩාක් සුව වෙලා ඉන්නේ. ගොඩක්ම දුරට සුවයි. දැන් මේ වෙබ් කරපු කටයුතු වලින් සෑහෙන සාර්ථකකමක් ලැබුණා. මගේ ශරීරයේ තියෙන ආබාධ සියල්ලම හොඳින්ම සුව වෙලා තියෙනවා. බොහොම පිං කෙටියෙන් කියන දෙන්න එච්චර තමයි. ඉතින් මේ පිං අපිට විතරක් අයිති දේවල් නෙමෙයි. අපිට උදව් කරන ඍෂිව ඒ වගේම විශේෂයෙන් දෙවි දේවතාවුන් වහන්සේලා ලෝකයේ සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන දෙවි දේවතාවුන් වහන්සේලා ඒකම මගේ බුදු පියාණන් වහන්සේ අංක එකට. ඉතින් මම මගේ මරුණත් මට තියෙන එකම සතුට සැනසීම සෞභාග්‍ය මගේ ලෝතර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වෙන කිසිම ආස්කමක් නැහැ. පෙරගෙන ආවා වූ ඒ කුසල කර්මයන් ඉදිරියට මුහක් කරගෙන යන ගමනක් මේ යන්නේ. ඉතින් ඒ ගමනේදී විවිධ අඩුපාඩු ඒ වගේම විවිධ හැලහැප්පීම් වෙනවා. ඉතින් අපාතරනොත් ඔබට වචනකින් හරි යම් දෙයක් වුණා නම් අපි සමාව වජනය කරනවා. ඉතින් හැමෝන්ටම ආදරෙයි. ඉතින් අපි එකතු වෙලා මේ ගහකොළ හිටවන්න කියන එක මම හැමදාම කියන්නේ. ගහකොළට ආදරය කරන්න නැති කිසි කෙනෙකුට ජීවිතේ පැවැත්මක් නැහැ. එහෙනම් මේව නාය යන්නේ හැම දෙයක්ම වෙන්නේ මේ ගහකොළ කපන නිසා. අනේ අහිංසක මේ පරිසරය ආරක්ෂා කරන ගල් ටික උගුල්වල දාන නිසා, විනාශ කරන නිසා. කරුණාකර මගේ ආයතනයේ මට කීයක්වත් දෙන්න කියලා නෙවෙයි, පරිසරය ආරක්ෂා කරගන්න, ජලමූලාශ්‍ර ආරක්ෂා කරගන්න. මේ රට ස්වයංපෝෂිත වෙන්නේ එතකොටයි. ඒක අද්දුටුවයි, ප්‍රත්‍යක්ෂයි. ඔබ හැම දිනාටම සබාදාමටත් ජයශ්‍රී. මේ ඉන්නේ අපේ කොත්මලේ මාව එක්ක යන ළඟදී ලෑස්ති වෙනවා. ඔව්, අපේ දුටුගැමුණු මහරජුරෝ යුද්ධ කරන්නට කලින් සේනාව සංවිධානය කරපු කොටගේපිටිය ප්‍රදේශයට ඉතින් බලන්න දකින්න ආසයි. අපේ මම හැමදාම බින්දෙනව කුසුල්පිටියේ අපිට ඒ භූමිය වලට යන්න හරි පය ගන්න හරි අවස්ථාව ලැබෙන එක ලොකු පිනක්. හැමදාම දුටුගැමුණු මහරජුරවන්ට, විහාර මහදේවීන් වහන්සේට එතුමාව බිහි කළා වූ, ඒ වගේම මාගේ ලෝතර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ, බෝසත්ත්වව දින යසෝදරාමයන්ට, ඒ වගේම මාතුළු දිව්‍ය රාජෝත්තමයන්ට මම නිරන්තරයෙන් පින්පෙත් අනුමෝදන් කරන සමන සමන්දේ හැමදෙරම පීඨ ආරක්ෂාවෙන් අපිට ඒ තැන් කරුණා කරන, ඒ ස්පර්ශ කරන අපේ ඒ තරම් වාසනාවක් තියෙනවා නම් ඊට වැඩි දෙයක් නැහැ. එච්චරයි මට කියන්න තියෙන්නේ. ඉතින් මොකද හිතෙන්නේ මේ අපේ වැඩ පිළිවෙල ගැන? කොහොමද සතුටුයි මේ වගේ දවස් ලංකාවේ ඉන්න ලෝකවාසී සියලු දෙනාටම ඉතා වටිනා දෙයක් කියලා මම කියනවා. ඒ ශක්තිය ධෛර්යය ඔබ නිසයි, ඔබ මාව විශ්වාස කරන නිසයි. නිසා හැමදාටම අපේ වැඩිහිටියෝ එක්කෝ අම්මලා තාත්තලා, එහෙම නැත්නම් සීයලා ආච්චිලා, අපිට බාලව ඉන්නේ එක්කෝ නංගිලා මල්ලිලා, ඊළඟට අයියලා අක්කලා සහ දුවලා පුතාලා මුණුබුරුව මිනිබිරිය. ඔන්න ඔය විදියට සමාජයට ආදරය කරන්න. එතකොට මිනී මැරුම් නෑ, ඝාතන නෑ, වෛරයක් නෑ සමාජයට. අපේ දහම විතරක් නෙමෙයි, ජේසුස් වහන්සේත් ප්‍රකාශ කළේ පොඩි ළමයින් වෙලා එන්න රාජ්‍යයට කියන එක. ඉතින් පොඩි ළමයින් හි ප්‍රභාස්වරයි. ඉතින් අපේ ප්‍රභාස්වරණන් හි මේ තරම් මරණ සිද්ධ වෙන්නේ නැහැ. ප්‍රියදුරා අවධානයෙන් යනවනම් මගින් ජීවිත බේරෙනවා. ඉතින් ඒ වගේ හැම දිනාගෙනම තරඟකාරීත්වයෙන් තොරව නිදහසේ හිතන්න හැම දිනාටම දිරිය ශක්තිය ලැබේවා.